அத பெட்டோக் லைஃப் எங்க அப்பியாவிலேனே ஹிருஷிக்கு கெதிரட்ட ஆதரணீய பர்ஷியன் கேட்டின் மரல சேகரத்துக்கு அத அப்பி கரான சூதானம் அப்பே பெட்டோக் லைஃப் எங்க மெசுரதுலன் வேணுவன் பெட்டோக் அது மரலத்துக்கு ඉතින් කිව්ව විදියටම අපි ඇවිල්ලා ඉන්නවා හිරෝෂි ජයසේනගේ ගෙදර. අයිබෝවන්. අයිබෝවන්. ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ ඉන්නේ හිරෝෂිගේ ආදරණීය සුරතලා. මෙයාගේ නම තමයි මම කලින් කිව්වේ මලලසේකර කියලා. ඇයි මේ මලලසේකර? එතම මේක අම්මගේ තාත්තගේ කිනුත් බැනුම් අහලා තියෙනවා මලලසේකර කියලා. නම දාපක මොකද ඒක ඇත්තටම ලංකාවම රෙස්පෙක්ට් කරන නමක් හින්දා ඇත්තට මං ආදරයට දැම්මේ. මොකද හරි අපේ Blavi hari smart ekena harima sharp e wage thama hari caring ithin harima alert ekek inna pusek oh ithin meyata thin daathiwe blavi kiyala ayya daathiwe blavi kiyala haba mata hithuna meyaage human version ekak hitiya nan meya harima sharp smart hemoge maadare dina ganna wage version ekak wei kiyala hitichchina thama man aadareta malale kiyala kiyanne සමහිත අන්නාසි පූසා කියනවා එක එක ඒවා තියෙනවා මෙයාගේ බිහේවියර් එකත් එක්ක එක එක විදිහ නම් වැටෙනවා මෙයාට පොඩක් කියනවා මෙයා ගැන විස්තර දැන් මෙයා කොහෙන්ද ගෙනාවේ කොහොමද වයස ඔව් මෙයා අපේ ඔරිජිනල් ඕන අපේ පොඩි අයියා ෂවින් ඉතින් ෂවින් තමයි ඔව් මෙතන ඉන්නවා ඉන්නේ නේද මෙතන ඉන්නවා ලං කැමරේට ආවේ නැහැ තාම නැහැ ආවේ ඉතින් ෂවින් අයගේ තමයි පූසා මෙයා ඇඩොප්ට් කරා එතකොට මෙයා ඒ දවස්වල යුනිවර්සිටි එක ඉගෙන ගන්න කාලේ රුසියාවල තනිය කියන්නේ මේ ඩෝම් එකේ තනියම ඉන්න හින්දා යාළුවෙක් කම්පැනින් කෙනෙක් ඕනේ කියලා මෙයාම ඉතින් තනිකමට ඔව් තනිකමට යාළුවෙක් ඉදිරි ගෙනා ඉතින් ඒ කාලේ තාත්තත් ඒ දවස්වල එක එක ලෙක්චරින් වලට විසිටින් වලට ගිහාම ඉතින් තාත්තිත් ඩෝම් එකේ සින්දු කිනවට මෙයාවිල්ලා හන් ඉඳලා ඉතින් තාත්තිගේ අයගේ හිත දිනා ගත්තා මෙයා ඊට පස්සේ දැන් යන්න කාලේ ආවහම මෙයා දාලෙන්න දුකයි ඉතින් මෙයාට ගොඩක් දුක තේරෙන කෙනෙක් ඉතින් තාතික කොහොම හරි කරලා මෙයාව ලංකාවට ගේම් කියලා ඉරවසිතින් පාස්පෝට් ටික හදලා ඔක්කොම කළා ක්වොරන්ටයින් ඉඳලා කොහමහරි ලංකාවට ගෙනාවා මෙහෙත් දැන් මෙයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා දැන් අයියාගේ උනාට ඔයා තමයි ඉන්ස්ටාග්‍රෑම් එකේ Facebook වල පොස්ට් කරලා පබ්ලිසිටි දෙන්නේ මම තමයි දැන් මේ මෙහෙට ගෑනල කොච්චර කල් වෙනවද දැන් මෙයාගේ වයස ඔව් දැන් මෙයාට මේ සැප්තැම්බර් වලට අවුරුදු 3ක් වෙනවා හැබැයි ඉතින් 100 කෙනෙක් වගේ තමයි හරිම අර ටොකටිව් කම්ප්ලේන් කරනවා එතකොට ටෙන්ෂන් ඕනේ ඉතින් මේ එක එකලට එක එක මූඩ්ස් තියෙනවා හැබැයි අවුරුදු 3යි තාම අවුරුදු 3යි දැන් සමහරකට ඉඳන් දැන් හිරුෂි ගත්තේයි පූසෙක්යි බල්ලෝ හැදුවේ නැත්තේ බල්ලක් නැතුවයි පූසෙක් හිතුනේ මම හිතන්නේ අර දැන් අර මේ අපේ කඳුරු දෙකක් තියෙනවා ඩොග් පර්සන් කැට් පර්සන් කියලා මන්නම් කියන්නේ ඒක ලොකු බොරුවක් මොකද මම හිතන්නේ සතෙක්ට ආදරේ වුණාම ඒ බොන්ඩ් එක ඇති වුණාම ඒ ඒ කියන්නේ ඒක කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ මොකද මම පොඩි කාලේ ඉඳලාම ඉපදිච්ච කාලේ ඉපදිච්ච දවස් ඉඳලාම මට හිටියේ බල්ලෝ ඉතින් ඉදලිකද හිටියද මට හිටියා කිට්සි කියලා පොමරේනියන් කෙනෙක් හිටියා එතකොට සින්ඩි කියලා බීගල් කෙනෙක් හිටියා තව ජොනි කියලා තව පොමරේනියන් කෙනෙක් හිටියා අතර මම US ඉන්නකොට අපේ නැන්දි ගාව හිටියා බුගී කියලා චව් මික්ස් එකක් එක්ක තියෙන গোল্ডන් රිට්‍රීවර් කෙනෙක් තව গোল্ডන් රිට්‍රීවර්ස්ලා දෙන්නෙක් ඉතින් බල්ලොත් එක්කම තමයි හැදුනේ එතකොට මගේ මෙහි ලොකු අම්මගේ ගෙදර ඉන්න අපේ ලස්සන කොකර් ස්පැනියල් කෙනෙක්ගේ හස්කි කෙනෙක්ගේ ඉතින් මං යන යන හැමතැනම ඉන්නේ ඩොගීස්ලා හැබැයි කැට් කෙනෙක් හම්බුනේම නැහැ හිටියේම නැහැ හැබැයි මෙයාත් එක්ක බොන්ඩ් වුණාට පස්සේ මෙයා තමයි මගේ ෆස්ට් ලව් ෆස්ට් ලව් ෆස්ට් ලව් ඉතින් සමහරට රැට සමහරට හැරෙනවා මෙයා කොහෙද ඉන්නේ කොහේ හරි මොකක් හරි ඇඟට වැටිලාද දන්නේ නැහැ නේ ඉතින් මෙයා දඟයිනේ ඉතින් සමහරට හැරෙනවා අර එච්චරට අර ඒ බොන්ඩ් එක තියෙනවා ඉතින් කැට් පර්සන් ඩොග් පර්සන් කෙනෙක්ට මම අග්‍රී වෙන්නේ නැහැ දැන් මෙයා ගෙනාවට පස්සේ දැන් මේ වෙද්දි දැන් බල්ලෙක්ගෙන් ලැබෙන ආදරය සමහරලාට අපිට පූසෙක්ගෙන් ලැබෙනවා සමහරල වෙනස්නේ සමහරලාට මෙයා කතා කරාම එන්නේ නැහැ ඔව් ඔව් බල්ලෙක් එහෙම නෙමෙයි සමහරලා කතා කරාම එනවා කොහොමද ඒකේ වෙනස මම හිතන්නේ මෙහෙම ආදරය කියන එක දෙවිධයක් තියෙනවා සමහර ඉන්නවා ඒක ප්‍රකාශ කරන්න
ගොඩක් කැමති. ඒ කියන්නේ dogs එකෙන් හරිම expressive creatures ලා. හැබැයි අර ගොඩක් පෙන්න නැති වුණාට අර ඒක ඒකේ මේ මොකක් හරි value එකක් තියෙනවා මට හිතෙන්නේ. ඉතින් මම මෙයා දිහා බලනකොට මෙයා අර සමහරට මෙහෙම ඔරවගෙන බලන් ඉන්නකොට මම දන්නවා හිත ඇතුලේ එයා තාම මේ ආදරේ තියෙනවා. ඒ security එක මගෙන් හොයනවා කියලා. කියන්නේ කොහෙ ගියත් මම කකුලක් මගේ බෙල්ල උඩින් තිබ්බා මෙයා දන්නවා එයාට මුකුත් වෙන්නේ නැහැ කියලා. සමහරවිට වැරදිලා සමහරවිට පෑගෙනවා. ඒත් ඒ වෙලේ ඒක විමසගෙන ඉන්නවා. මොකද යාගේ ඉන්ස්ටින්ක්ට් එකෙන් එයා දුවනවනේ සමනි ප්‍රෙඩේටර් කෙනෙක් වෙනකොට ඒක සමනි අහිංසක සතෙක්ට තියෙන දෙයක් නෙවෙයි. හැබැයි යා අපි මාදර ට්‍රස්ට් කරනවා ඒක හිඳ. ඉතින් මං හිතන්නේ දෙකටම අපි ඒ දෙකම අප්‍රීෂিয়েට් කරන්න ඕනේ. දැන් හිරුෂිද ඔයා ගොඩක් වෙලාට ගෙදර ඉන්නේ නැහනේ. ඒතකොට ගෙදර ඉන්නේ නැති වුණා වෙනාට කවුද මෙයා බලාගන්නේ? අම්මද? ඔව් අම්මා තමයි බලාගන්නේ. ඇත්තටම කිව්වොත් අමාරු अमार पार्ट अम्मी थिंग नावन संहार आट खंड बुंड दिन बालनों खंड मैग तीन प्लान तीन खंड थारी हो रही है मतलब इन असंट अम्मी हिंदा වයිටමින්ස් ටිකයි ඔක්කොම ටික දැන් ග්‍රෝමින් කොහමද කරන්නේ? එතකොට ග්‍රෝමින් එතකොට මෙයාගේ පිරිසිදු කිරීම කටයුතු ඒ ඔක්කොම කරලා ලොකු වැඩක් ඉතින් මොකද මෙයා මේ මගේ ෂෙඩින් සීසන් එකක් තියෙනවා. පර්ෂන් කැට් කෙනෙක් ඉඳන් තියෙන මේ ටෙම්පරචර් එකත් එක්ක වැඩිින් ෂෙඩ් කරනවා. ඔව්. ඉතින් මෙහි තියෙන ෆර්නිචර් එක ඉතින් ඒවා ක්ලීන් කරන්න ඕනේ ඊට පස්සේ. ඉතින් මෙයා හරි පිකි. මෙයා හරිම පිකි. ඒ කියන්නේ මේ පොඩි දේ වුණත් අර යා ක්ලීන් කර ගන්නවා. යා හරිම අර जरा तीन तन लगे अन्नवत् हर इकने ग्रूमिंग का मैं अगर स्पेशल ब्रश का तीन एक कोम कराने हेमदा कोम कर हर अमारे मुखद गेट है दिनवा थिंग मैं सामान्य अभी अटेंशन दुनिया 48 अवर्स इतना लोग गेट है दिनवा इच्छे आगे आगे मे फीन थिंग गुडा टेंशन दीला हदा गंडोरे එතකොට ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක කොහමද මෙයාත් එක්ක? සෝෆා ටච් ෂුඩ් මට එහෙම ලොකු සීරියස් ලඩක් ඇවිල්ලා නැහැ. හැබැයි මෙයා ඉතින් මෙයාගේ නේල්ස් ඉච් කරගන්න එයා සමහර ෆර්නිචර් වල අර මෙහෙම ගිල අර මෙහෙම මෙහෙම කරනවා. ඉතින් කරන දවසක් නේ පොත්තක් කඩාගෙන මම දන්නෙත් නැහැ. මේ තියෙන රතු පාට අඩි පාරවල් තියෙනවා. ඊපස්සේ එයා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ එයා සමහරවට ඒ වගේ දේවල් කරන්න කියලා ෆැන්සි ෆැන්සි වැඩ කරන්න කියලා පොඩ්ඩක් තුවාල කරගෙන තිනවා. තියෙන දේවල් තියෙනවා. ඔව්. හැබැයි ආගේ මෙහෙම ලොකු ලෙඩක් නැහැ. සමහරට ඇඟ ඉක්මනට කෙට්ටුනාම පොඩ්ඩක් ගිල බලනවා මොකද ඉෂුව එක සමහරට ඇපටයිට් එකක් නැහැ. අතක මේ කන එක තමයි ආගේ මේ හරි පිකි. දැන් කන එක කියලා කිව්වම මෙයා කනවනේ දාර දැන් මට ආවම් කිව්වා මේ වගේ අම්මේ කිව්වා. අන්නාසි ගහේ උර ගැහල. ඔව් අන්නාසි ඔළුව ඒ කියන්නේ අන්නාසි ඔව් ගෙඩි අර මේ අර කට තියෙන එක. කට තියෙන එක කනවා. ඒක කන මාර ආසයි. cat food ගත්තොත් එයා එක එක බ්‍රෑන්ඩ්ස් නෑ සමහර බ්‍රෑන්ඩ්ස් කන්නේ ආහ් සමහර බ්‍රෑන්ඩ්ස් කනවා ඉතින් දැන් අපි ලොක්ඩවුන් එකේ කාලෙත් ගොඩාක් බය වුණා මොකද අර දැන් ඉම්පෝටේෂන්ස් වලට ඉෂුස් ආවා ඉතින් අපි බය වුණා මේ අපි මෙයාගේ කන බ්‍රෑන්ඩ් එක ලංකාවට එයිද ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති විදිය ඩ්‍රාමා තමයි මෙයා හින්දා ෆේස් කරන්නේ මෙයා cat food වලම dry food එකලට එයා dry food වලට මූඩ් එකක් යනවා ඊපස්සේ wet food කන්න මූඩ් එකක් යනවා සමහරට ඉඹල යනවා सरप्राइज करोनवा हिट बोन වතුරත් සමහරට අපි බොන කෝප් එක දුන්නොත් මාර ඉන්ට්‍රස්ට් එකකින් බොන්නේ නැත්නම් සමහරට වතුර බොන්නත් අමතක වෙනවා දැන් පහුගිය දවස්වල ලොක්ඩවුන් එකක් කියලා තිබ්බනේ එතකොට ඒ කාලේ කොහොමද දැන් ඔයා ගෙදරමයි අමම ගෙදර එතකොට ඒක ඒ දවස්වල කොහොමද මෙයාත් එක්ක ගත වෙන්නේ දෙයි ඉඳලා රෑ වෙනකම් කොහොමද තියෙන්නේ ඔය හිතනවා ගොඩක් සතුටින් හිටියා ඒ කියන්නේ මේ සමහර විට මොන කරදරයක්ද වන් දන්නේ කියලා හිතනවා ඇති ආස පර්ෂියන්ස් ලැනි සමහරලා හිතන්න පුළුවන්. ඔව් පර්ෂියස් කැමේ හරි ෂෝක් එක. ඒ කියන්නේ ඒකල සීමා හැම එකම ලිමිට් එකකට තියාගෙන එහෙම ඉන්නවා. හැබැයි ඉතින් අර දාසට දෙතුන් පාරක්නේ පස් පාරක් විතරට මසාජ් කරගන්න කකුල් ළඟට ඇවිල්ලා පොඩක් බටර් ගාලා මේ ආදරය ප්‍රකාශ කරලා එහෙම ඉන්නවා. හැබැයි ඉතින් හරි වෘතල්. දැන් මේගොල්ලොත් එක ට්‍රැවල් කරනවද? මෙයත් එක්කද? ඔව් සමහරක් වෙලාවට ගොඩාක් එලියට ගෙනියන්නේ. හැබැයි සමහරට අපි
මගේ අත්තලා ගෙදර නුවර අරන් යනවා සද්‍යාසක් ඉතින් මේ එක පූසෙක් තව පූසෙක් පළවෙනි වතාවට දැක්කලා හෙන්න ඩ්‍රාමා එකක් වුණා මම ජිමේට කලින් තව සතෙක්ක දැක්කේ නෙවෙයි පූසෙක් දැක්කලා නැහැ ආහ ඉතින් අපිත් එක්කම හිටි තියා හිටන්නේ මේ ලෝකේ අපි මිනිස් විතරයි ඉන්නේ කියලා ඊට පස්සේ දවසක් ඒ පූසා ටිකක් සැර පූසෙක් ඒ නේබුඩ් එක පාලනය කරන්නේ ඒ පූසා ඉතින් එයා දැන් එයා තමයි ඒක ලීඩර් මාක් ටෙරිටරි එක මාකට් එකට පුව රින්ග් ලීඩර් ඉතින් එදෙනම හැම දවසක් මම ෆෝන් එකේ ඉන්න නුවර ඒ අපේ ගෙදර ඉතින් මෙයා මේ පූස දිහා බලන මේ පූස මෙයා දිහා බලන දැන් ෆුල් වෝ එකට ලෑස්ති වගේ ඊට පස්සේ දා ඉතින් ගෙදර අනිත් පැත්ත ගැහුවා ඉතින් මේ දෙනා බේර ගන්න මෙයා ලාන්තික ටයි කරලා තිබ්බේ මේ පුටුවකට ඉතින් එදා අම්මිත් බය වුණා මාත් බය වුණාට මුකුත් උන්නේ නැහැ හැබැයි මෙයා හරියට එක්සයිට් වුණා එදා පළවෙනි වතාවට නේ දැක්කේ ඉතින් ඒ වගේ දේවල් දෙලා තියෙනවානේ හොඳ අත්දැකීමක් ඉතින් දැන් ඒවා තමයි සාමාන්‍ය අමතක නොවන අත්දැකීම් වලදී තියෙන තාමනක් තියෙන සාමාන්‍ය මේ කතා කරගෙන යනකොට මෙයා දෝ ඉතින් මෙයා ඉතින් හරියට ටෙන්ෂන් වලට කැමති කෙනෙක් ඉතින් සමහරවිට අපි රූපවාහිනී මාධ්‍ය වල එහෙම නැද්ද ඌරලා එහෙම කරලා නැහැ සමහරවිට ඌරලාගෙන හැබැයි හිතලා කරන්නේ නැහැ ඉතින් අර සමහරලාවට අර ඌ නැති තැනක් මෙහෙම කළා අලලා ඇවිස්සුව මෙහෙම කළා ඌරන හැබැයි ඒක හිතලා කරන්නේ නැහැ යා අර කියන්නේ එපා එපා කියන්නනේ ආයක කරන්නේ ඊට පස්සේ තීරණා දැන් කොච්චර පොපියුලර්ද මෙයාට මෙයා කොච්චර පොපියුලර්ද දැන් ඔය සෝෂල් මීඩියාස් මම හිතන්නේ යාට ගොඩක් ෆෑන් බේස් එකක් තියෙනවා හොඳ ෆෑන් බේස් එකක් තියෙනවා සෝෂල් මීඩියා තියෙන්නේ මම වැඩි පුෂ් කරන්නේ නැහැ මේ මොකද අර ඒකෙත් අර මොන වුණත් මෙයාට මම ආදරෙයි මම වැඩි ඉතින් ඒ කියන්නේ අර සෝෂල් මීඩියා වලට කියලා ඔබ්ජෙක්ටිෆයි කරලා දාන්නේ නැහැ නමුත් ගෙදරට එන හැමෝම ඉතින් මෙයාට පුදුම ආදරේ පින්තූරයක් දෙනවා සාමාන්‍ය පර්සන් කෙනෙක් ගත්තාම ගොඩක් වෙලාවට එන් සෝෂලයිස් නැහැනේ ආවන් පස්සේ උනත් හූරන්න පුළුවන්. ඔව්. ගොඩක් වෙලාවට යාර අහංකාරකමක් කියලා කියන්නේ අපි. මෙයා එහෙම නැත්තේ ඇයි? අනිවාර්ය ඇත්තටම මං හිතන්නේ අපේ ෆැමිලි එක මලල එහෙම නැහැ. ඔව් එයා එහෙම නැහැ. එයා එහෙම නැහැ සමහරවිට තින් පිකි. ඒ කියන්නේ අර මතෙන් ජාන වලින් එන එකක්. නමුත් මං හිතන්නේ අපේ ෆැමිලි එකෙත් ගොඩක් හැමතිස්සම මෙයාව උරතල් කරනවා වැඩි ස්පොයිල් කරනවා මෙයා හැමතිස්සම. අත ගන්නවා හග් කරනවා. ඉතින් මං හිතන්නේ එයා ඒකට පුරුදු වෙලා දැන් එයා දැන් ගෙස්ට් කෙනෙක් ආවා. එයා ස්නිෆ් කරලා බලනවා. කොයි වගේ කට්ටියක්ද එහෙම කියලා ඊට පස්සේ ළඟම ඉන්නේ ඒගොල්ලෝගේ හ්ම් මම හැමර ගොඩක් බය හිතෙන්නේ හැබැයි සමහරවිට එක එක noises වලට යා බය වෙනවා දැන් happy birthday කියනකොට හ්ම් happy birthday to you කියනක රැදලා කියනකොට එයා හරිම බයයි දවසක් අපි birthday party එකක මෙයා මැද හිටියේ කට්ටියගෙම මම කේක් එක තිනවා happy birthday කිව්වම මෙයා අර full like panela like he went hiding ඉතින් අර සමහර ෆ්‍රීකවෙන්සි සමහර සවුන්ඩ්ස් ඇම්බියුලන්ස් එකේම එනකොට මම කන් දෙක මෙහෙම මෙහෙම යනවා. අර ඉතින් අර එයාගේ පොඩි පොඩි යාගේ වගේ සවුන්ඩ්ස් වල තියෙන පොඩි බය දේවල්. හැබැයි දොරේ ඈතින් අඩිසද්ද එනකොටම දන්නවා. කවුද එන්නේ කියලා. ඔව් කවුද එන්නේ කියලා. ඒ ප්‍රතිචාරය කොහමද? දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ගෙදර නැතු වෙලා ආවට ආවට පස්සේ පැය කීපකින් හරි රත්තරන් රෑ වෙලා හරි කොහොමද ප්‍රතිචාරය? අපි මට කියන්නේ දොරට පාල කියලා. මොකද අපි කොච්චර හිමින් ආවත් මෙයා දොර ළඟ ගියා න්යාව 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 ගන්න අපි අන්ලොක් කරනකොට ඔව් එයාට තේරෙනවා. දැන් හිරෝෂි ඔයා පබ්ලික් ෆිගර් එකක් ලංකාවේ ජනප්‍රියයි. ඔයා කොහොමද ස්ට්‍රීට් ඩොග්ස් ලගෙන දකින්නේ ස්ට්‍රීට් ඩොග්ස් ලට මේ අසාධාරණකම කොහොමද දකින්නේ? මම හිතන්නේ ඒක ලොකු ප්‍රෙසිං ඉෂුව එකක්. මම හිතන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක සමහර පබ්ලික් ෆිගර්ස් ලා ඉන්නවා ඇනිමල් රයිට්ස් වලට කතා කරන. මම හිතන්නේ මේක ප්‍රතිපත්තිමය පැත්තෙන් වෙන්න ඕනේ වෙනස් වීමක් මම හිතන්නේ. මෙතන ගවර්න්මන්ට් එකේ රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මේකට මොකක් හරි කරන්න. ඉතින් අපි හෝම්ලස් මිනිස්සු වගේම ස්ට්‍රේ ඩොග්ස් කියන කැටගරි එකත් මේ හැමෝටම මම හිතන්නේ යම්කිසි විදිහක රෙස්ටොරේෂන් එකක් පුනරුත්ථාපනයක් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. මොකද මම හිතන්නේ පේන් එක දැනෙන ඕනෙම සත්වේ. මගෙන් they deserve help. They deserve support. ඒක කතා කරන්න බැරි හින්දා. කතා කරන්න බැරි හින්දා. ඉතින් අපිට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා ඒ වගේ voice එකක් නැති express කරන්න බැරි අයට voice එකක් දෙන්න. Thank you very much අද pet talk එකත් එක්ක එකතුනාට. ඔයාගේ කාලයත් ඉතින් මලසේකරත් අපි ඔන්න pet talk එකෙන් පෙන්නවා. හරි අමුතු නමක් ලස්සන නමක් දැන් කට්ටිය කියයි දැන් එක කියලා දන්නේ. ඉතින් ආදරෙට දැම්මේ. ඉතින් ආගේ තව නම් ගොඩක් තියෙනවා. ඉතින් බ්ලබි කියලා තමයි ගොඩක් කාරට කියන්නේ. ඉතින් බ්ලබි කෙනෙක් තමයි රෙස්පොන්ඩ් කරන්නේ. ඉතින් ඔව්. Thank you. ඉතින් අපිත් එක්ක එකතු වුණා. ඉතින් pet talk එකෙන් ඔන්න ගෙනා මලල ශේකර ලස්සන පර්ෂන් කැට් කෙනේ සාමාන්‍යයෙන් ඉන්න කෙනට වඩා අහංකාරකම පොඩ්ඩක් අඩුයි. අපි අර කලින් මීට කලිනුත් පෙන්නුවා අපි පර්ෂන්ස් ලා ඉතින් හැබැයි ඊට වඩා චුට්ටක් අහංකාරකම පොඩ්ඩක් අඩුයි. සෝෂලයිස් වෙලා ලස්සන කැට් කෙනෙක්. ඉතින් තව දවසක අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් එන්නලා අපි හම්බ වෙනකන් ගින් එන්න මේ pet talk සුරතුළුන් වෙනුවෙන්.